දහවෙනි ගාන කරන්න යන්නේ. දහවෙනි ගානේ දෙනවා මෙහෙම 2006 1 1ට. ඒ කියන්නේ ආරම්භක දවසටනේ. ආරම්භක දවසට මාසයේ ශේෂ ගිණුම් ශේෂ දෙනවා. ඒ කියන්නේ ආරම්භක දවසට ගිණුම් වල තියෙන ශේෂ. ඊට පස්සේ ගනුදෙනු කීපයක් දීලා කියනවා අවශ්‍ය වන්නේ ගබඩා ට්‍රේඩර්ස් ශේෂ පිරික්සුම් පිළියෙල කරන්න. අපි ශේෂ පිරික්සුම් හදලා තියෙනවානේ පොඩි පොඩි ගණන් වලට. ඒකම තමයි මෙතනත් කරන්නේ. අපිට මෙතන මූලික පොත් ඉල්ලනවද ළමයි? ඉල්ලන්නේ නැහැ. කියන්නේ අපි අමුතුවෙන් මූලික පොත් නම් රූල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ශේෂ පිරික්සුමට අවශ්‍ය ගිණුම්නේ ගනුදෙනුවට අදාළ ගිණුම් වල ශේෂණ ගේන්නේ මෙතෙන්ට. ඒකින ගිණුම් ටිකක් ගහගත්තා නම් හරි. ඒක හදන්න කලින්, ඒ කියන්නේ ගිණුම් රූල් කරන්න කලින් ඔය ශේෂ පිරික්සුම රූල් කරලා තියන්න උඩ. මොකද ඒකනේ අපෙන් ඉල්ලන උත්තරය. උඩම ලියනවා ශේෂ පිරික්සුම ලියද්දි ළමයි ව්‍යාපාරේ නම ලියවෙන්න ඕන. ගජබා ට්‍රේඩර්ස්. ශේෂ පිරික්සුමක් හදන්නේ යම් නිශ්චිත දිනකට. එතකොට අපෙන් ඉල්ලන්නේ ජනවාරි 31ටනේ. 2016 එකයි 31 දිනට ශේෂ පිරික්සුම. එතකොට ශේෂ පිරික්සුමේ තියෙන්නේ ගිණුමේ නම නැත්නම් විස්තරය, හර තීරුව, බැර තීරුව, ඒ ටික තියෙනවා නම් ඇති ඈ. හරි, මෙන්න ශේෂ පිරික්සුම. ඊට යටින් පෙරවැඩ ටික රූල් කරගන්න. පෙරවැඩ වලට ඕන මොනවාද? ගිනුම් ඕන ළමයි. ප්‍රධාන වශයෙන් එතකොට ඕන ගිනුම් මොනවාද? අර උඩ දීලා තියෙන ආරම්භක ශේෂ. අන්න ඒ වලට අදාළ ගිනුම් ටික රූල් කරගන්න. දැන් එතන ගිනුම් තියෙනවා කීයද බලන්න. 9 හිමියෝ 3යි 6යි 7ක්. ගිනුම් 7ක් රූල් කරගන්න. ඒ ගිනුම් වල හැබැයි ඉඩ තියන්න. ටිකක් ඉඩ තියන්න. මෙන්න 9 හිමියෝ. 9 හිමියෝ කියන්නේ 9 හිමි පාලන ගිනුම. 9 හිමි පාලන ගිනුමේ ශේෂය දෙනවා 15,000යි. එතකොට අපි දාන්නේ මොන පැත්තෙන්ද? ඒක තීරණය කරන්න 9 හිමියෝ කියන්නේ ළමයි වගකීමක්. වගකීම් ගිනුම් වල ශේෂය යන්නේ බැරට. එහෙනම් බැරට දැම්ම ඉදිරියට ගෙන ශේෂය 15,000යි. ඊට පස්සේ විකුණුම් 85,000යි. රෝල් කරන්න විකුණුම් ගිනුමක්. විකුණුම් ගිනුමේ ශේෂය 85,000 දෙනවා. විකුණුම් කියන්නේ ආදායම්. ආදායම් ගිනුම් වල ශේෂයන්ට ඕන ළමයි බැරට. එහෙනම් බැර පැත්තෙන් දැම්මා 85,000යි. ඊට පස්සේ ගැනුම් 40,000යි. රූල් කරන්න ගැනුම් ගිනුමක්. ගැනුම් කියන්නේ ළමයි වියදම් ගිනුමක්. වියදම් ගිනුම් වල සාමාන්‍ය ශේෂය එන්නේ හරපැත්තේ. එහෙනම් හරපැත්තෙන් දාන්න 40,000යි. ඊළඟට ඉන්නේ ණය ගැතියෝනේ. රූල් කරන්න ණය ගැති පාලන ගිනුමක්. නායගැතියන්ගේ සාමාන්‍ය ශේෂය තියෙන්නේ, නායගැතිය කියන්නේ වත්කමක් ඉන්න, හර පැත්තෙන් 35,000යි. ඊට පස්සේ නායගැතියෝ හරි මුදල් 50,000යිනේ. රූල් කරගන්නකෝ. මුදල් ගිනුම ළමයි ගනුදෙනු ගොඩක් සමහරක් කරලා මුදල් ගිනුම වැටෙනවා නේ. ඒකින්ද ටිකක්
දිගට ගහගන්න 50000යි මුදල් කියන්නේ වත්කමක් එහෙනම් අර පැත්තෙන් ශේෂෙන්නේ 50000යි ඊට පස්සේ ජංගම නෝන වත්කම් ඒ කියන්නේ ස්ටාර් වත්කම් 180000යි රූල් කරගන්න ජංගම නෝන වත්කම් ලියන්න ජංගම නොවන වත්කම් ජංගම නෝන වත්කම් කියන්නේ වත්කම් ගිණුමක් වත්කම් ගිණුම වල ශේෂය යන්නේ ළමයි හරට හර පැත්තෙන් දාන්න ඉදිරියට ගෙන ශේෂය කියලා ලියලා 180000යි ඊළඟට අවසානයේ දීලා තියෙන්නේ වැට් ඒක බලන්න මොකද්ද කියලා තියෙන්නේ ගෙවිය යුතු වැට් ගෙවිය යුතු එකතු කළාගේ මත බදු ගෙවිය යුතු කියන්නේ වගකීමක්නේ වගකීමක් නම් ශේෂය යන උන බැරට එතකොට අපි රූල් කරන්නේ ගෙවිය යුතු වැට් කියන නමින් නෑ ළමයි වැට් කියන නමින් රූල් කරන්නේ ගිනුමේ නම වැට් වැට් ගිනුමේ ගෙවිය යුතු වැට් එක පෙන්වන්න බැර පැත්තෙන් ගෙවන්න ඕන හින්දා ඉදිරියට ගෙන ශේෂය රුපියල් 5000යි රුපියල් 5000යි මෙන්න මේ ශේෂවල අවසානට ලියාගන්නකො ප්‍රාක් ධනය කියලා මෙතන දාගන්න ප්‍රාක් ධනය 200යි කියලා දාගන්න ප්‍රාක් ධනය 200යි ප්‍රාක් ධන ගිණුමක් ගහලා ප්‍රාක් ධන ගිණුමේ බැරට දාන්න 200යි 200 කියන්නේ ළමයි ලක්ෂ 2යි ප්‍රාක් ධනය ලක්ෂ 2යි ඉදිරියට ගෙන යන ශේෂය බරපැත්තෙන් දාන්න මෙතන 200යි කියන්නේ ලක්ෂ 2ක් කියන එකයි මම අදහස් කරේ හරි ඔය විදිහට ගිණුම් ගහගත්තා ඊට පස්සේ ළමයි මෙන්න ගනුදෙනු ටික දීලා තිනවා මාසේ උණු බලන්න මේ උණු ගනුදෙනු ටික ගිණුම් වලට ගෙනියන්න ඔයා මම ඔයාලට විනාඩි 5ක් දෙනවා
මුලින්ම කියනවා නායකයතියා නායකයතියන්ගෙන් 30000ක මුදලක් එකතු කරගන්න ලදී. ළමයි නායකයතියෙක්ගෙන් මුදල් හම්බෙද්දී දිත්ත සටහන මුදල් හර නායකයති පාලන ගිණුම බැර. එහෙනම් අපි මුදල් ගිණුමට හර කරනවා ඔය ලැබුණු මුදල 30000ක්. නායකයතියෙක්ගෙන් එතකොට ලියව නායකයති පාලන කියලා. නායකයති පාලන ගිණුම බැර කරනවා 30000යි. එහෙනම් මොකක් කියලාද මුදල් කියලා. ඔන්න පළවෙනි ගනුදෙනුව හරි. දෙවෙනි ගනුදෙනුව 10ක sorry අත්පිට මුදලට 10000ක ලිපි ඩ්‍රාව මිලදී ගන්නා ලදී. ඒත් ළමයි මොකද වෙන්නේ ලිපි ඩ්‍රාව මිලදී ගනිද්දී මේක ව්‍යාපාරේ මොන ව්‍යාපාරයක්ද එහෙම හිත කියලා නැහැ නේ. හරි එහෙනම් ලිපි ඩ්‍රාවේ පාවිච්චි කරගත්ත විදිහට තමයි හිතන්න වෙන්නේ. රුපියල් 10000ක සල්ලි යනවා. එතකොට මුදල් ගිණුම බැර 10000යි. ඔය දිනේ ලියන්න ලියනවා නම් ළමයි 1.5 නොලිව්වත් කමන්නේ මොකද අපෙන් ඉල්ලන්නේ ශේෂ පිරික්සුමනේ. එතකොට ගිණුම වලට වැඩි අවධානය දෙන්නේ නැහැ. ලිපි ඩ්‍රාවේ කියලා තමයි මෙතන ලියන්නේ. එතකොට ඔයා දන්නවා අනිත් ගිණුම මොකක්ද එහෙනම් ප්‍රතිවිරුද්ධ ගිණුම ලිපි ඩ්‍රාවේ ගිණුම. රූල් කරන්න ලිපි ඩ්‍රාවේ ගිණුම ලිපි ඩ්‍රාවේ ගිණුමක් රූල් කරලා හර කරන්න. මම මෙන්න මේ පැත්තෙන් ගන්නවා ලිපි ඩ්‍රාවේ ගිණුම. ලිපි ඩ්‍රාවේ ගිණුමට අපි හර කරනවා 5000යි. මේ ඔයා හදාගත්තේ හරියද කියලා චෙක් කරගන්න බෑ. මුදල් කියලා ප්‍රතිවිරුද්ධ ගිණුම නම ලියනවා. සෝරි 10000යි නේද? 10000යි. ඊට පස්සේ ජනවාරි 11 10ක බැක් ඇතුළුව 33800ක ණයට ගණුම් කරන ලදී. මේක ඇතුලේ වැට් එක තියනවා ළමයි. එතකොට වැට් එක මුලින්ම තනි කරලා ගන්න ඕන ගිණුම් තියන්න කලින් 33800 ඇතුලේ වැට් එක තියනවා. එතකොට මොකද කරන්නේ? මේක ඇතුලේ තියෙන වැට් එක හොයාගන්න බෙදනවා 10%යිනේ. එතකොට 110ෙන් බෙදුවා ගුණ කෙරුවා 10. එතකොට වැට් එක එනවා. බලන්න 33800 බෙදීම 110 ගුණ කිරීම 10. එතකොට ළමයි වැට් එක එනවා 3073ක් ආසන්න දශම ස්ථානයට වැටවොත් 3073ක් එනවා. වැට් එක ඒ ගාන නම් ළමයි ගත්තු ගණුම් වල අනිත් වටිනාකම වෙන්නේ ඔය 33800ෙන් අපි අඩු කරනවා 3073. එතකොට එනවා 30727. මේක අපි දැන් සටහන් කරන්න ඕන. අත්පිට ගණිද්දි ළමයි වැට් එකත් එක්කම සල්ලි එළියට යනවනේ. එතකොට වැට් එකත් එක්කම සල්ලි එළියට යද්දි මුදල් බැර කීයකින්ද 33800කින්. නම් මුදල් බැර වෙනවා 33800යි. දිනේ මෙතන ලියනවා ගැණුම් කියලා. දිනේ අපිට ඕන දිනේ තියෙන්නේ 1.11. මම අර කිව්වේ මේක කටු වැඩක් ඉඳ දින නොලිව්වත් කමක් නැහැ. ඊට පස්සේ ගැණුම් වලට හර වෙන්නේ ළමයි වැට් රහිත අගය. වැට් රහිත අගය 30727යි. ඒක අපි හොයාගත්තනේ. 30727යි ගැණුම් කියලා. අය හර වෙනවා වැට් පාලන ගිණුමට ළමයි කීයක්ද? 3073ක්. මුදල් කියලා අපි ලියනවා. ඊළඟට ඔන්න එතකොට ඒක හරි ගැණුම් ටික හරි. ණයට අරගෙන තියෙන්නේ ඔවුනේ. හරි හරි. තැන්කියු තැන්කියු. මට වැරදුනා එතන ළමයි ණයටනේ අරගෙන තියෙන්නේ. එතකොට ණයට ගනින්දි දිත්ත සටහන මුදල් බැර වෙන්නේ නැහැනේ. එතකොට ළමයි මොකද වෙන්නේ? ණයට ගනින්දි දිත්ත සටහන ගැණුම් හර ණය හිමි පාලන හර වෙන්න ඕන. නෑ පොඩයින 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 මේ ණයට ගැණුම්න්නේ. ගැණුම් හර කළානේ එතකොට.
ගැනුම් හර කෙරුවා මෙන්න ගැනුම් වල වටිනාකමෙන් ඊළඟට අපි කරන්න ඕනේ ගැනුම් හර නම් ගැනුම් සඳහා අය කරන වැට් එක වැට් පාලන ගිණුමට හර ඒකත් හරිනේ දෙකේම එකතු වෙන ළමයි ණය හිමි පාලන ගිණුම තමයි බැර වෙන්නේ එතකොට මෙතන වැට් ගිණුම ලියන්නේ ළමයි ණය හිමි පාලන කියලා ණය හිමි පාලන කියලා ලියවෙන්නේ ඊළඟට ගැනුම් ගිණුමේ මෙතන මම ප්‍රතිවිරුද්ධ ගිණුම නමනේ මේනේ ලියලා තියෙන්නේ මේ බලන්න පුළුවන් 37727යි වැට් එක 3073යි කියලා නැත්නම් එකපාරම ගණන්ලත් දානලා මම පොඩි ශේෂ පරීක්ෂමනේ මෙතන ටාගට් එක තියෙන්නේ. ඒකෝ ණය හිමි පාලන ගිණුමට කොහොම හරි වැට් එකයි ගණන් වල වටිනාකමයි දෙකම බැර වුණා නම් වැඩේ හරි. ඊළඟට 1:15 110ක වැට් ඇතුළු 8800ක බාණ්ඩ ආපසු යවන ලදී ඔයා මෙතනත් හොයා ගන්න ඕන වැට් එකයි ආපසු බාණ්ඩ වල වටිනාකමයි. ඒකෝ මොකද කරන්නේ 8800 බෙදුවා 110 න් ගුණ කෙරුවා 10 න්. එතකොට වැට් එක එනවා. බලන්න 8800 බෙදීම 110 ගුණ කිරීම 10. වැට් එක ළමයි 800යි. වැට් එක 800යි නම් මේ වැට් එක නම් ආපසු යවපු බාණ්ඩ වල වටිනාකම 8000යි. එහෙනම් මෙන්න මේක ගිණුම් ගත කරන්න ඕන. ආපසයම් වැට් සහිත ආපසයම් ගිණුම් ගත කරද්දී විත්ත සටහන වලට මතක ඇති ආපසු යවුම් බැර ආපසයම් බැර නම් ආපසයම් සඳහා අය කළ වැට් එකත් වැට් පාලන ගිණුමට බැර දෙකේම එකතු වෙන්නේ ණය හිමි පාලන ගිණුම හර එහෙනම් එන්න ළමයි ණය හිමි පාලන ගිණුමට ණය හිමි පාලන ගිණුම හර කියනවනේ එහෙනම් හරට දාන්න මුළු අගය වැට් එකත් එක්ක 8800යි ලියන්න ආපසු යවුම් කියලා ඊට පස්සේ අපි සටහන් කරා දිත්ත සටහන මොකද්ද දිත්ත සටහන ණය හිමි පාලන හර ආපසු යවුම් බැර ආපසු යවුම් බැර නම් වැට් පාලනත් ඒ ප්‍රමාණයෙන් බැර ආපසු යවුම් ගිණුමක් අපේ තිබුණ නෑ මට මතක හැටියට එහෙනම් ආපසු යවුම් ගිණුමක් වලට රූල් කරගන්න වෙනවා ආපසු යවුම් ගිණුමක් රූල් කරලා බැර කරන්න 8000 ආපසු යවුම් 8000 බැර කරන්න ලියන්න ණය හිමි පාලන කියලා වැට් පාලන ගිණුමටත් බැරනේ ළමයි ආපසු යවීම වැට් වල වටිනාකම 800යිනේ එහෙනම් වැට් පාලන ගිණුමට බැර කරනවා 800යි මෙතන ලියනවා එතනත් ණය ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම ණය හිමි පාලන ගිණුම ඔන්න එතකොට ඒ ගනුදෙනුවත් හරි ආපසු යවුම් බැර වැට් පාලන බැර දෙකේම එකතු වෙන්නේ ණය හිමි පාලන හර ඊළඟට සීමිත අල්විස් සමාගමේ 55000ක උපකරණ ණයට ගන්නා ලදී. දැන් ළමයි මෙතන ගැනුම් කියලා නෙමෙයි තියෙන උපකරණ. උපකරණ කියන්නේ ස්ථාරවත්කම. ස්ථාරවත්කම ණයට ගනින්දි දිත්ත සටහන අර අපි දැන් වෙළඳ බාණ්ඩ ණයට ගනින්දි ගැනුම් හර ණය හිමි පාලන බැරනේ. ඒ වගේම තමයි නම් ටික වෙනස් වෙනවා. උපකරණ ගිණුම හර අදාළ ණය හිමියා බැර. එහෙම නැතුව ණය හිමි පාලන ගිණුමට මේ තියෙන ණය හිමි පාලන ගිණුමට නම් ගණන් දාන්න එපා. මොකද මේ ණය හිමි පාලන කියන්නේ ළමයි වෙළඳ බාණ්ඩ ණයට ගත්ත හිඳ ඇති වුණා ණය. එනම් ඔයා ගෙනත් දාන්න ඕන වෙනම ණය හිමි අලිස් ගෙන ණය හිමිවන් ගහලා එනම් ඉන්න එනම් ගෙනත් දාන්න. දැන් උපකරණ ගිණුම හරනේ උපකරණ කියන්නේ ළමයි ජංගම නෝන වත්කම. ස්ථාර වත්කමක් කියන්නේ අපිට ස්ථාර වත්කම ගිණුමක් තියෙනවා 55000 ජංගම නෝන වත්කම ගිණුම හර කරන්න. මෙතන අපි ලියනවා මොකක් කියලාද? අලිස් කියලා. අලිස් ට account එක ගහලා අලිස් ගේ account එකට බැර කරන්න. අලිස් සමාගම 55000ක් බැර ජංගම නොවන වත්කම් තමයි ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම. ඊළඟට 22 ගනුදෙනුව. ඒකේ කියනවා 10% වැට් ඇතුළු 88000ක බාණ්ඩ ණයට විකුණන ලදී. එතන ළමයි වැට් එක හොයා ගන්න ඕන 88000යිනේ වැට් එක 10%යිනේ එතකොට 110න් බෙදුවා 10න් ගුණ කෙරුවා එතකොට මෙතනත් වෙනවා ළමයි 100
88000 බෙදීම 110 ගුණ කිරීම 10 8000ක් ළමයි වැට් එකේනවා වැට් එක 8000යි නම් විකුණුම් වල ශුද්ධ වටිනාකම ළමයි 80000යි එහෙනම් ණයට විකුණුම් වැට් සහිතව සටහන් කරද්දී දිත්ත සටහන පාඩම් කරලා තියෙනවා මොකද්ද දිත්ත සටහන විකුණුම් බැර නම් විකුණුම් සඳහාය කරන වැට් එකත් වැට් පාලන බැර දෙකේම එකතු වෙන ණයගති පාලන හර දෙකේම එකතු වෙන ණයගති පාලන හරනේ එහෙනම් දෙකේම එකතුව තමයි 88000 ණයගති පාලන කිරුම හර කරනවා විකුණුම් කියලා විකුණුම් ගිනව බැර කරනවා වැට් රහිත අගය 80000න් ණයගති කියලා ලියනවා අය වැට් පාලනත් බැරනේ විකුණුම් බැර නම් විකුණුම් සඳහාය කළ වැට් එක වැට් පාලන ගිනුමට බැර කරනවා 80000යි මෙතන ලියනවා ප්‍රතිවිරුද්ධ ගිනුම නම්යි ළමයි ණයගැති පාලන ගිනුම කියලා ලිව්වා ඊට පස්සේ 1:31 අවසානික දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට 5500ක වැට් ගෙවන ලදී වැට් එකක් ගෙවද්දී ළමයි දිත්ත සටහන මුදල් බැර වැට් පාලන ගිනුම හර සල්ලි වලින් වැට් එක ගෙවද්දී මුදල් බැර වැට් පාලන ගිනුම හර 5500යි මෙතන ලියනවා ප්‍රතිවිරුද්ධ ගිනුම නම මුදල් මුදල් බැර කරන්න 5500යි ඔන්න කතාව ඉවරයි වැට් කියලා ලියනවා හරි දැන් මොකද කරන්නේ ළමයි ශේෂ පිරික්සම කියන්නේ ගනුදෙනු නිසා ඇති වුණු ගිණුම් වල ශේෂයන් ගණන්ලා දාන ප්‍රකාශයට එහෙනම් අපි මුලින්ම යනවා විකුණුම් වලට ගිණුම් බැලන්ස් කරන්න බැලන්ස් කරනවා නම් හොඳයි දැන් ඔයාලට ගාන හදන්න ළමයි වෙලා නැත්නම් අපි මොකද කරන්නේ මේවා බැලන්ස් කර කර ඉන්න දෙයක් නැහැ ඒ කියන්නේ ගිණුමේ දෙපැත්තක තියෙනවා නම් බැලන්ස් කරුවට කමක් නැහැ දැන් මේ වගේ තැනකදී ළමයි අපිට වෙලාවත් එක්ක ප්‍රශ්නයක් නේ මේක බැලන්ස් කරනවා නම් ඉතින් ඔයා දන්නවා ඉස්සල්ලා මෙහෙම ඉරි දෙක ගහලා මොකද කරන්නේ මම ඒක කරලා පෙන්නන්නම් ඔය ගිණුමකට වැඩි පැත්ත එකතු කරනවා 8 8 16 165යි අඩු පැත්තට ගෙනියනවා 165යි පහතට ගෙන යන ශේෂය කියලා 165000 ගෙනල්ලා දානවා ඒක ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ඉදිරියට නේ කියන්නේ විකුණුම් ගිණුම දැන් තියෙන මොන ශේෂයක්ද එහෙනම් බැර ශේෂයක් කීයද 165ක ශේෂ පෙරෙක්සුමේ විකුණුම් කියලා ලියලා බැර පැත්තෙන් 165000 ගෙනල්ලා දානවා ඔන්න කරන දේ. එතකොට විකුණුම් ගිනුම ළමයි හරි. හරි ඊට පස්සේ ණය හිමි ගිනුම. මේකේ දෙපැත්තක් තියෙන හින්දා මම මේක බැලන්ස් කරන්නේ. එහෙම නැත්නම් කැල්ල කරගත්තත් හරි ඈ. කැල්ල කරගෙන ඕක කරන්නත් පුළුවන්. කොහොමද දන්නවද? වැඩි වටිනාකම් තියෙන පැත්ත මුලින්ම එකතු කරන්න. මේකේ බැර පැත්තනේ. එතකොට බැර පැත්ත එකතු කරලා හර පැත්ත තියෙන අගේ අඩු කරන්න. එතකොට වාට ඉතුරු වෙන්නේ කොහොමද මතක තියාගන්න? වැඩි පැත් අගයක් තිබුණු පැත්තේ ශේෂයක් විදිහට තමයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ මේ ණය හිමි පාල ගිනුම ඉතුරු වෙන ළමයි බැර ශේෂය. ඕනනම් මම මෙහෙමත් පෙන්නන්නම් 800යි 53යි 8යි 4යි 48800යි 48800යි බැලන්ස් කරාම ඒ කියන්නේ අඩු කෙරුවම මේ පැත්තේ තියන අගේ 40000 කෙනා මේ පැත්තෙන් පහතට යනවා ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ඒක ඉදිරියට යනවා 40000 ඒ කියන්නේ ණයෙහි පාලන සම්බන්ධෙනුත් තියෙන්නේ 40000ක බැර ශේෂය ශේෂ පිරික්සුමට ආවා 40000 ලිව්වා ගිණුමේ නමට ලිව්වා ණයෙහි පාලන ගිණුම කියලා ණය හිමි පාලන ගිනුම ඊට පස්සේ එතකොට ණය හිමි පාලන ගිනුමත් හරි ගැණුම් ගැණුම් වලත් ළමයි තෝ ආ තුලණය කරනවා නම් අර විදිහට තුලණය කරගන්න නැත්තම් මේක අපිට ඉක්මනට ගෙනහිලා දාන්න පුළුවන් හර පැත්තෙන් තියෙන ශේෂය දෙකම එතකොට මේ දෙකම එකට එකතු කරන්න එතකොට 70,727ක් වෙනවා ළමයි ශේෂය ගෙනහිලා දාන්න හර පැත්තේ 70,727ක් 70,727ක් ගැනුම් ඊළඟට ණයගැති පාලන ගිනුම මේකෙත් ළමයි කැල්ලකෙම වැඩේ ඉවර කරන්න පුළුවන් වැඩි පැත්ත මේ හර පැත්තනේ මේ පැත්ත එකතු කරන්න ඊට පස්සේ අඩු පැත්ත තියෙන බැර ශේෂයනේ බැර 30000 අඩු කරන්න එතකොට ඉතිරියක් එයිනේ ඒ ඉතිරිය හර ශේෂයක් හර පැත්තෙන් ගිනිහිලා දාන්න ගිනුම බැලන්ස් කරන විදිහට ගියොත් 8 9 10 11 115යි අඩු පැත්තට ගෙනියනවා 115 පහතට ගෙන යන ශේෂය ඔයාට එනවා
අසූ පන්දාහයි මේ ඉදිරි ඉදිරියට නම් මේ පැත්තෙන් අසූ පන්දාහයි එහෙනම් ණයගති පාලන සම්බන්ධයෙන් තියෙන හරප ශේෂයක් අසූ පන්දාහක ණයගති පාලන ගිණුම එතකොට ණයගතියත් හරි ඊළඟට මුදල් ගිණුමට එන්න मुदल गिनुम तर विधि बैलेंस करसूदा हई अड़पेट गिनी असूदा हई पंसी आई हेट हतर दास पंसी आई पहतर गिनी शेष हेट हतर पंसी नी पत्ती इंदी कटना हेट हतर दास पंसी आई නායකයති 93000ක් දෙන්නේ බලන්න ළමයි නායකයති 93000ක්ද කියලා බැලන්ස් කරා 35000ට එකතු කරනවා 88000ක් එතකොට 100 ඕනේ ළමයි 123ක් එන්නේ මෙතෙන්ට मुदल हेट हतर दास पंसी आई दम्मने जंग मनोन वत्का जंगम नोवन वत्कामने වැඩි පැත්ත එකතු කරන්න වැඩි පැත්ත මට පේන විදිහට නම් ළමයි බර පැත්ත එතකොට 5000යි 800යි 8000යි එකතු කළාම 13යි 800යි 13800ෙන් අඩු කරන්න ඔය හර පැත්තේ තියෙන 3073යි 5500යි එතකොට 5227ක් එනවා 5227යි මේ පැත්තෙන් පහතට ගෙන ආශේෂය මම ඔයාලට කිව්වා වැට් ලියාපදිංචි ව්‍යාපාරයක වැට් එක කියන්නේ ආදායමක්වත් වියදමක්වත් වෙන්නේ නැහැ එක එක හෝ වගකීමක් එක්කෝ වක්කමක් ඒක අපිට කෙලින්ම කියන්න බෑ ළමයි මේක වැට්ලියා පදිංචි ව්‍යාපාරයක් ආ මේක වැට් එහෙනම් ගිනුම වක්කමක් කියලා කියන්න බෑ වගකීමක් කියලා කෙලින්ම කියන්න බෑ වැට් ගිනුම ගහලා වැට් ගිනුමේ ශේෂය ඉන්නේ බැරට නම් වගකීමක් වැට් ගිනුමේ ශේෂය ඉන්නේ හරට නම් අන්න වක්කමක් එහෙනම් 5227 අපි ගණන්ලා දානවා බැර පැත්තට 5227 වැට් පාලන ගිනුම කියලා ලිව්වා. ඒකත් හරි. ඊළඟට අල්විස් සමාගමේ ගිනුම. බැර පැත්තේනේ 55000 බැරට දාන්න. අල්විස් සමාගම. ඊළඟ ප්‍රාග්ධනය බැරටනේ ලක්ෂ 2යි ප්‍රාග්ධනය ලක්ෂ 2යි ඊළඟට ලිපි ද්‍රව්‍ය 10000යි හරපැත්තෙන් 10000යි හරපැත්තෙන් තිබුණේ ඊට පස්සේ ආපසු යවුම් 8000යි බැරට තියෙන්නේ. එහෙනම් බැර පැත්තෙන් 8000යි. හරි. ඔච්චරයි ගිණුම් ටික. දැන් ශේෂ ප්‍රේක්ෂණ හර තීරුවයි බැර තීරුවයි එකතු කරන්න ඕන.
කැල්ල කරන් එකතු කරන්න. හර පැත්ත ගත්තොත් 77,727යි එකතු කිරීම 93,000යි එකතු කිරීම 64,500යි එකතු කිරීම 235යි 0.3යි 10,000යි. එතකොට එනවා 473යි 227යි 165,000යි බැරපැත්ත 40,000යි 5227යි 55,000යි 102,000යි 8,000යි. එතකොට මේ පැත්තෙත් වෙනවා 473,227 දෙපැත්ත ළමයි සමාන. හරි. හදාගන්න වැරදි අඩුපාඩු තියෙන දේවල්.